2015 පෙබරවාරි මාසේ 17 වෙනිදා තමයි මේ බැඳුම්කර වංචාව සිදුවෙන්නේ. ඒක බැඳුම්කර වංචාව සිදුවෙලා දවස් 20කට පස්සේ මේක රට ඇතුළේ නිරාවරණය වෙනවා, මෙහෙම වංචාවක් සිදුවෙලා තියෙනවා කියලා. හැබැයි අපි දැක්ක දේ තමයි 2015 ඉඳන් මේ දක්වා වෙද්දී ඔබ අපි කවුරුත් දැක්කා මාධ්‍ය හරහාත්, පාර්ලිමේන්තුව හරහාත්, කෝප් කමිටුව හරහාත් මේ බැඳුම්කර පිළිබඳ සංවාදේ මං හිතන්නේ රට ඇතුළේ වෙච්ච, يعني පාර්ලිමේන්තුව තුලේ කාරක සභාවක් ඇතුළේ වෙච්ච දැවැන්තම සංවාදේ, දැවැන්ත වාරී, ඒක ඇතුළේ වෙච්ච හොරකම්, ඒවට කවුද සම්බන්ධ වුණේ, ඒවා සියල්ලම දැන් මාධ්‍ය හරහා ඉදිරිපත් වුණා. හැබැයි ගියා ආණ්ඩුව මේ කරපු වැරැද්ද, අපි කියන්නේ මේක ප්‍රබල වැරැද්දක්. මොකද හොරු අල්ලන්න ආපු ආණ්ඩුව හොරකම් කරන්න පටන් ගත්තා. හැබැයි ඒ ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාවලිය දැන් අද අවසන් වුණේ 69,00,000 වඩා වැඩි ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන කඳුරට දැන් ජයග්‍රහණයක් අත්පත් කර දීලා. ඒසයි දැන් අපි අලුත් ව්‍යාපාර විදිහට මතු කරමින් ඉන්නේ. දැන් වහාම කළගති යුත්තේ ආයි පරණ ආණ්ඩුව කරා වගේ නීතියත් එක්ක සෙල්ලම් දාන්න, නීතියත් එක්ක විනෝද වෙන්න අදාළ කරන වටපිටාවකට නෙමෙයි අවතීර්ණ වෙන්න ඕනේ කියලා තමයි අපේ පැත්තේ මැදිහත් වීම තියෙන්නේ. සහ අපේ ඉදිරිපත් කිරීම තියෙන්නේ. දැන් මේක අපි කියන්න දෙයක්වත් නැහැ. මොකද මේ වෙනුවෙන් සංවාදයේ කෑ ගහපු සියලු දෙනාගේ සැලකුතු පංගුවක් එතන නියෝජනය කරමින් ඉන්නවා බැඳුම්කර පිළිබඳ. මම හිතන්නේ හැම රැස්වීමකම බැඳුම්කරේ නැතුව මුකුත් කතා කරන්න බැරි වෙන තැනට මේ සංවාදය ගෙනාව එක හොඳයි. ඒ නිසා අපි දැන් ඉදිරිපත් කරන්නේ වර්තමාන මුදල් ඇමති, ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයට පුළුවන්කම තියෙනවා මේ දැන් කෝප් කමිටුවට දැන් ඉදිරිපත් කරන්න බැරිලා තියෙනවා මේ ඉදිරිපත් කරපු වාර්තාවේ. ඒ තියෙන පාර්ලිමේන්තුව වාර අවසන් කළා තියෙනවා. අපි දන්නේ ඒක ඒකත් එක්ක අදාළව, ඒ කියන්නේ මේ රණී වික්‍රමසිංහ මහත්තයා, රවි කරුණානායක මහත්තයා, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, ඒ සියලු දෙනා මේක ඇතුළේ දැන් වැරදිකාරයන් බවට පත් වෙලා ඉවරයි. දැන් මේ කටමුලට දැන් මේ වැඩේ මාට්ටු වෙලා තියෙන ඉතින් ඒක නිසා අපි කියන්නේ ආයි තව දේශපාලන ඩීල් ගේම් ගහන්න නැතුව, මොකද දැන් ගියාණ්ඩුවත් ඕක කළා තමයි මේ අමාරු වෙන්නේ. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මහත්තයට කියන්නේ ඉතා ස්වර්ණමය අවස්ථාවක් තියෙනවා මේක දැන් ආයි මේ එහෙමේ පාර්ලිමේන්තුවට දා බල බල ඉන්න නැතුව ඔබතුමාලා මේ කතා කරපු දේ අතට අරගෙන මේ ඉදිරිපත් කරලා තියෙන මේ ව්‍යවහාරික යුගන වාර්තාව ඉදිරියට අරගෙන ඒකට අදාළ කරන ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම ඔබතුමිය ඇහුවා වගේ මේකේ මොනවා හරි අතිශය සංවේදී කරුණක් තියෙනවා නම් මේක මාධ්‍යවලට හෝ අනිත් කටට ඉදිරිපත් කරන්න නැති අපිට ඒක ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඒක අපිට ප්‍රශ්නයක් නැහැ මේ ඔක්කොම ඉදිරිපත් කරන්න කියලා. නමුත් අපිට ඉතිහාසය ආපු දේශපාලනයත් දැන් මේ මතුවෙමින් ඉන්න තත්ත්වයත් අතර තමයි අපිට මතුවෙමින් ඉන්නේ. මෙවැනි මේකත් නැවතත් ආයි ඩීල් ගේම් දේශපාලනකින් මේක කෙලවර කරන්නද හදන්නේ. මොකද අපි දන්නවා පෙබරවාරි මාසේ මේ ක්‍රියාවලිය සාමාන්‍ය විදිහට ගියොත් ජනවාරි මාසේ 3 වෙනිදා පාර්ලිමේන්තුව පටන් ගන්නවා. පෙබරවාරි මාසේ අන්තිම වගේ වෙනවා කෝප් කමිටු ආයි රැස් වෙලා ඕකේ අදාළ කරන ක්‍රියාපටිපාට යන්නේ. එතකොට දැන් ජනාධිපතිතුමා නිශ්චිතව කියලා තියෙනවා මාර්තු මාසේ පාර්ලිමේන්තුව විසිරුවනවා කියලා. එතකොට දැන් නැවතත් ආයි බැඳුම්කරය මහමැතිවරණේ දේශපාලන පක්ෂවල නැවතත් සටන් පාටයක්. එතකොට මේ රටේ අපේ තරුණ පරම්පරාව අපි සයිද සියලු ජනතාව බලාපොරොත්තු වෙන ඉන්නේ මේ දේශපාලන ඩීල් ගේම් ඇතුලේ මේ නීතියත් එක්ක විනෝද සමය ගත කරන කාලයක්. ඒක නිසා අපි පැහැදිලිව කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට රනිල් වික්‍රමසිංහත්, කබීර් හෂීමුත්, මලික් සමරවික්‍රමත්, රවි කරුණානායකත් කියන සියලු දෙනා දැන් මේක වැරදි කරන බවට පත් වෙමින් තියෙන. ඒ නිසා දැන් ආයි එක එක දේවල් නොකර ඉන්නේ නැතුව මේකට අදාළ කරන ක්‍රියාමාර්ග ගන්න වහාම මේ වාර්තාව අරගෙන ඒකට අදාළ කරන ක්‍රියාමාර්ග තෝරන්න කියන එක තමයි අපේ මූලික තර්කය. අපි දැක්කා ජනාධිපති කමිෂන් සභා වාර්තාව ඇතුලේ මතුවෙච්ච සංවාද සහ ඉදිරිපත් කිරීම යම් මොනවා හරි ඒකේ සාධනීය තැනකට දැන් අත්පත් වෙලා තිනවා. තාම නඩු ක්‍රියාමාර්ග යනවා. නමුත් දැන් අපි කාටත් තිනවා මේ නඩු පිළිබඳ වෙන දේවල්. ඒ කියන්නේ අපි අලුත් ව්‍යාපාර ලෙස දකින දේ තමයි ගොඩාක් වෙලාවට අපේ රටේ ඉතිහාසෙත් දැන් වර්තමානයේ තියෙන නීතිය ක්‍රියාත්මක වෙන්නේ දුබල මිනිස්සුන්ට තමයි. කියන්නේ ධනවත් බලවත් මිනිස්සුන්ට අපේ රට ඇතුලේ නීතිය කවදාවත් ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට දැන් මේ අපි බලපෑම් කරමින් ඉන්නේ. එතකොට මේ සාධාරණ සමාජයක් හදන්න නම්, යහපත් දේශපාලන සංස්කෘතියක් හදන්න නම්, ඒ ධනවත්ද බලවත්ද දුබලද කියන දේ අදාළ නැතෝ කාටවත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක නිසා අපි කියන්නේ මේක දැන් අපි දන්නේ නැහැ වාර්තාවේ මොනවද තියෙන්නේ කියලා. නමුත් පැහැදිලිව අනිවාර්යෙන් මේකේ ඉතාමත් ගැඹුරු පරීක්ෂණයක් කළ නිසා මේකේ අදාළ අලගිය තැන්, මුලගිය තැන් සියල්ලම ඇති. ඒ නිසා අපි කියන්නේ දැන් මේකත් එළියට අරගෙන අදාළ කරන ක්‍රියාමාර්ග ගන්න කියන බලපෑම තමයි අපි කියන්නේ. මොකද මේකට දැන් අහයි තව වට යන්න ඕනේ නැහැ. මොකද ඒ සංවාදී මතු කරපු ඒකේ නායකයන් සියල්ල අද එතන ඉන්නවා. ඒක නිසා වර්තමාන අග්‍රාමාත්‍යවරයා, ඒ වගේම මුදල් ඇමතිවරයා, ඒ වගේම නීති ආධිපත්‍ය වෙනුවෙන් මැදිහත් වීමක් කරන්න බලාපොරොත්තු වෙන ඉමින් ඇවිල්ලා ඉන්න රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඒසත් දැන් ආයි මොකක්වත් ප්‍රශ්න නැහැනේ. ඒසත් මේක දැන් මෙතනට ගේන්න වටේ යවන්න එපා. මේක ආයි ජනවාරි මාස 3 වෙනිදා වෙනකන් අතක ගා ඉන්න එපා.
ආයි මේක පාර්ලිමේන්තුව මේ විසිරුවන තැනකට එනකන් ගේන්න යන්න එපා. සර් නැවතත් මේ රටේ ජනතාවටත් අපිත් සියල්ලම අපි මාධ්‍යවේදී විදිහට ඔබටත් කියන්නේ මේ බලපෑම දැන් අපි කරමු. දැන් ආයි මොකටද මේක දැන් ආයි මේ බඩු ඔක්කොම දැන් තියෙද්දි දැන් ආයි මේක ගැට ගහගෙන ඉන්නේ මොකටද? මේක අපිට පෙන්වන්න බැරි මොන හරි දේවල් තියෙනවා නම් ඒක අපි පිළිගන්නවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක අනිවාර්යයෙන්ම අපි දකින දේවල් ටිකක් තියෙනවා. ඒ ටික රටේ ජනතාවට තීරපත් කරමින් අදාළ කරන නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපි හිතනවා. ඒක කරොත් මහින්ද මහත්තයට දැන් බලාපොරොත්තු වෙන ඉන්නේ ඒක තුනෙන් දෙයක් ගන්න ඊටත් වඩා ලොකු ජයග්‍රහණයක් ගන්න පුළුවන්. ඉතින් හොඳයිනේ ඒක. ඒක උතුමාලා දැන් මීට වඩා හොඳ ජයග්‍රහණයක් ගන්නත් පුළුවන්. ඒ නිසා මේක වටේ යන්නේ නැතුව ගියාණ්ඩුව කරගත්ත වැඩේ කරගන්නෙත් නැතුව මේක වහාම මේ මල්ල ලෙහන්න කියලා තමයි අපි මහින්ද රාජපක්ෂ මුදල් ඇමති ඒ වගේම අග්‍රාමාත්‍යතුමාට අපි කියන්නේ.